21 වන සියවසේ බුද්ධිමත්ම ලොව කීර්තිමත්ම විද්‍යාඥ මහාචාර්ය ස්ටීවන් හෝකින් ඔහුගේ ජීවිතයේ අවසන් තප්පර 90 තුල සිදු කර ඇති අරුම පුදුම අලාවකී විද්‍යාව තුළ සිදුවලා තියෙනවා කිව්වොත් ඔයාලා පිළිගන්නවද නැහැ නේද? ඒ වගේම වයස 21 දී පමණ ඔහුට ඇති වූ දරුණු රෝගයක් සමග ජීවතු ඔහු කියපු අනාවකී ස්වභාව ධර්මයේ දැන් සිදුවන දේවල් සමග එකඟත් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව ගැන බොහොම තීරණාත්මක අනාවකීත් අනාවකී කරුවන් පළ කරලා තියෙනවා. ඉතින් මේ ගැන සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න රැඳී සිටින්න අදත් වීඩියෝවේ අවසානයේ තෙක්. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ජනවාරි මාස 8 වන දින එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් නගරයේ උපතලද ඔහුගේ මව සහ පියා ෆ්‍රෑන්ක් හෝකින් සහ ඉසබෙල් හෝකින්. ඒ වගේම කුඩා කාලයේ සිට විද්‍යා ප්‍රබන්ධවලට ඇල්මක් දැක්වූ ඔහු ලන්ඩනයේ හයිගේට් නගරයේ බයිරෝන් පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කළා. උසස් අධ්‍යාපනය සඳහා 1959 වර්ෂයේදී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. වයස අවුරුදු 21ක් පමණ වන විට ඔහුට දරුණු රෝගයක් ඇතිවීමට නියමිත බව අඟවමින් අසාමාන්‍ය ලෙස චලන දැක්වීම සිදු කළා. ඒ කොහොම නමුත් ඉගෙනීම අත් නොහැරූ ඔහු 1962 වර්ෂයේදී ප්‍රථම පන්දි සාමාර්ථයක් සහිතව 1966 වන විට ආචාර්ය උපාධිය සම්පූර්ණ කළා. ඔහුට ඇති වූ රෝගය උත්සන්න වෙමින් තිබේදීම ඒට අභියෝග කරමින් ඔහු ඔහුගේ ගමන් මාර්ගයේ ඉදිරියටම ගිය කෙනෙක්. 1970 කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ බාහිර මහාචාර්යවරයෙකු ලෙසත් 1977 වර්ෂයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගුරුත්වාකර්ෂණයේ භෞතික විද්‍යාව පිළිබඳව මූලාසනාරූඪ මහාචාර්ය පදවිය හිමිවලා තියෙනවා. ඒ ලොව බිහි වූ සුපතල විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින්ගෙන් පසුව ඒ ධූරිය හිමිවලා තියෙන්නේ හෝකින්ට. කෘතිම බුද්ධිය, කළු කුහර, ක්වොන්ටම් විද්‍යාව පිළිබඳව පරීක්ෂණ සිදු කරමින් විද්‍යාවට හා තාක්ෂණයට දායාද කර ඇති අපූර්ව සංකල්ප ගොඩක් තියෙනවා. 2018 වර්ෂයේදී මෙලොවින් සමුගත් ඔහු ජීවිතයේ අඩකටත් වැඩි කාලයක් රෝදපුටුවේ ඉඳලා තමා මේ ගැන ගවේෂණ සිදු කරලා තියෙන්නේ. ඔහුට මේ වැළඳී ඇති දරුණු රෝගාබාධය ගැන අනාවරණය වුණාට පස්සේ වෛද්‍යවරු නම් කියලා තියෙන්නේ ඔහු අවුරුදු 2-3කින් අනිවාර්යෙන්ම මරණයට පත් වෙනවා කියලා. ඒත් ඔහුගේ වගේම මුළු මානව වර්ගයාගේම වාසනාවකට ඔහුට එහෙම වෙලා තිබුණේ නැහැ. ඉතින් මේ රෝගාබාධය වැළඳුණු කෙනෙක්ට ශෝෂණ අපහසුතාවයේ අත්පා චලනයේ ගොඩක් අපහසු වෙනවා. ඒත් හෝකින්ට නම් ශ්වසන අපහසුතාවයේ තිබුණේ ගොඩක් අඩුවේ. ඒ වගේම ඔහු පරිගණකයේ භාවිතා කරමින් තමා ඔහුගේ ගවේෂණ කටයුතු සිදු කළේ. පරිගණකයේ චලනය සඳහා ඔහු නිකට යොදාගනු ලැබුවා. ඒ තම අක්‍රිය සිරුරේ පිහිටි මොළය හා සම්බන්ධතා දැක්වූ පරිගණක පද්ධතියකට සම්බන්ධ වෙමි. ඔහුගේ අනාවැකිවල නූතන මිනිසා අනාගත මිනිසා පිළිබඳව හරි අමුතු භයානක අනාවැකි ප්‍රකාශ කළ තියෙනවා. 2017 වර්ෂයේ පුතුගාලෙන් ලිස්බන් නගරයේ පැවති සමුළුවකදී ඔහු කියා සිටි කෘතිම බුද්ධිය නොතුරේදීම මුළු මිනිස් ජන ජීවිතයේ සරල සංසිද්ධිවල සිට සංකීර්ණ සංසිද්ධි දක්වා පාලනය කරන බව. පරිගණකයේ ඔස්සේ කරලියට එන කෘතිම බුද්ධියට මතකයේ සහ දත්ත ගබඩා කර ගැනීමේ හැකියාව අනන්තයේ දක්වාම ඇති නිසා මිනිසාට මේ මහත් කීර්තිවාචකයක් වෙනවා කියලා තිබුණා. ඒ අනාවැකි දැනටමත් සත්‍ය වෙමින් පවතිනවා කියලා අපි හැමෝම දන්නවනේ. AI තාක්ෂණය මගින් දැනටමත් රූපවාහිනී පුවත් විකාශය කරන්න පුළුවන් අය විවිධ නම්වලින් විවිධ සමාගම්වලින් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු පහසු කරගන්න පුළුවන් රොබෝවරුත් නිර්මාණය කරලා තියෙනවා. මේ ළඟදීත් ඉලෝන් මස්ක් විසින් ඉතාමත් නවීන තාක්ෂණයෙන් යුත් රොබෝවරු ඉදිරිපත් කරනවා. ඉතින් මේ යන විදිහට නම් ලෝකයේ නව වශයෙන් උපදින සම්භාවිතාව වැඩි වෙනවත් එක්කම ඔවුන් අනාගතයේ රැකියාවල නිරත වීමට යාමේදී තමා ගොඩක් ලොකු ප්‍රශ්නයක් එන්නේ. මොකද සමාගම්වලට ගොඩක් ලාභ ලැබෙනවා වගේම වැඩවල ඵලදායීතාවයේ සහ නිවැරදිතාවයේ වැඩි වෙනවා මානව ශ්‍රමයේ නැතුව මේ තාක්ෂණීය යොදා ගැනීමත් එක්ක. ඒ කියන්නේ මිනිසා නුදුරේදීම වෙන කෙනෙකුගේ පාලනයට නතු වෙනවා. ඒ වගේම හෝකින් මහතාගේ තවත් අනාවැකියක් තමා අනාගතයේදී මිනිසා විශ්ව ගම්මාන නිර්මාණය කරනවා කියන එක.
අනාගතයේදී පෘථිවිය සුපර්නෝවා සහ උල්කාපාත ප්‍රහාරවලට ලක්වීම නිසා මිනිස් වර්ගයාගේ පැවැත්ම තහවුරු කිරීම උදෙසා විශ්වය පුරා මානවයන්ගෙන් සපිරි ජනාවාස නිර්මාණය කරන්න ඕන කියන එක. නවීන ලෝකයේ විද්‍යාඥයින් තාක්ෂණයේ සමග පමණක් සංසන්දනය කරමින් ලෝකයේ ඉතා දියුණු මට්ටමක තියෙනවා කියලා කිව්වත් හෝකින් මහතා නම් ඒක ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඒ වගේම ඔහු කියලා තියෙනවා 2016 වසරේදී නව සමීක්ෂණයක් මගින් තවත් වසර 500ක් ඇතුළත මුළු මානවයාම මේ පෘථිවියෙන් නික්ම විය යුතු බව. මිනිසා විසින් සම්පත් ඕනවට වඩා භාවිතය නිසා ගෝලීය වශයෙන් ඇතිවන දේශගුණික විපර්යාස යුද ගිනිදැල් ලෝකය පුරා ඇවිලීම කෘතිම බුද්ධිය කරලියට පැමිණීම සහ න්‍යෂ්ටික වශයෙන් මහා පරිමාණ පිපුරුම් සිදුවන බවයි. ඒ වගේම ජනගහනය වැඩිවීමත් සමග මිනිසා විසින් සිදුකරන ප්‍රචණ්ඩකාරී ක්‍රියා නිසා උෂ්ණත්වය අධික ලෙස ඉහළ යනවා කියලත් ප්‍රකාශ කළ තියෙනවා. ඉතින් ඒ ඔක්කොම අද වන විට ඇත්තක් වෙලා තියෙනවා. ඒ වගේම හෝකින් ප්‍රකාශ කරලා තියෙනවා කෘතිම බුද්ධිය ලෝකයේ විනාශය නවත්වා ගැනීම සඳහා ඵලදායී විදිහට යොදා ගන්න කියලත්. ඒ සඳහා ඔහු ආචාර ධර්ම 23ක් අඩංගු වාර්තාවකුත් හදලා තියෙනවා. ඒ වගේම හෝකින් මහතාගේ තවත් පෙරලිකාර අනාවැකියක් තමා පිටසක්වල ජීවීන් පිළිබඳව කරපු අනාවැකිය. ඔහු නම් කියන්නේ තවත් වසර 20ක් යනතුරු ඊට පිටසක්වල ජීවීන් මෙලොවට එන්නේ නැහැ කියලා. ඒ වගේම පිටසක්වල ජීවීන්ගේ ආගමනයක් පැමිණිය හොත් මුළු පෘථිවියම විනාශ වෙනවා කියලත් කියලා තියෙනවා. ඒ ගැන වැඩිදුර තොරතුරු සිදු කරන විද්‍යාඥයින්ට ඒවා නවත්වන්න කියලා තමයි ඔහු කියලා තියෙන්නේ. බිලියන ගණනක් වන ජීවීන් වෙනත් ග්‍රහලෝකවල මිනිසාගේ ස්වරූපයට සමාන පිටසක්වල ජීවීන් ඉන්න පුළුවන් කියලත් කියලා තියෙනවා. ඒ වගේම අපේ රට ගැන ප්‍රබල අනාවැකියක් කියලා තියෙනවා රොබර්ට් නොක්ස්ට පස්සේ ශ්‍රී ලංකාවට වැඩිපුරම ආදරය කරපු විදේශිකයා. ඒ ආතර් සී ක්ලාක් මහතා. 2007 දෙසැම්බර් 16 වෙනිදා 90 ජන්මදිනයෙන් මාස 3කට පස්සේ ඔහු අභාවප්‍රාප්ත වෙනවා. දරුණු රෝගයක් වැළඳීමෙන් රෝදපුටුවට වෙලා ඔහු හිටියත් හෝකින් මහතා වගේම මුළු ශ්‍රී ලංකාව ගැන ගොඩක් සංවේදී ප්‍රකාශ කළා තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ එවකට පැවති ඊළම් යුද්ධය තමන් ජීවතුන් අතර සිටියේදී අවසන් වෙනවා දකින්න කැමතියි කියලා. ඒත් ඔහුට ඒක නම් ඔහු ජීවතුන් අතර ඉද්දී ඇස් දෙකින් දකින්න නම් බැරි වෙනවා. ඒ වගේම ලෝකයේම හරිත සංකල්පය භාවිතා කරනවටත් ඔහු ගොඩක් කැමැත්තෙන් හිටියා. ඔහු කියලා තිබ්බා 2050 ශ්‍රී ලංකාව ලෝකයේ බලවත්ම රාජ්‍යයක් වෙනවා කියලා. ඇත්තටම ශ්‍රී ලංකාව 2050 වෙන විට ලෝකයේ බලවත්ම රාජ්‍යයක් වේවිද? ඔහු අද ජීවතුන් අතර හිටියා නම් ශ්‍රී ලංකාව ගැන අනිවාර්යෙන්ම මේ විදියට ප්‍රකාශ කරයි. 2050 මේ රට පත්වන තැන ගැන මම කියපු කතාව තාමත් වෙනසක් නැහැ. ශ්‍රී ලංකාවට ලෝකයේ බලවත්ම රාජ්‍ය වෙනවා කියලා මම පළ කරපු අනාවැකිවලත් වෙනසක් නැහැ. හැබැයි මම ප්‍රාර්ථනා කරපු විදියට ඊළම් යුද්ධය අද වේදී අවසන් වෙලා තිබුණත් මට පේනවා මේ රටේ අහිංසක මිනිස්සු ඊටත් වඩා යුද්ධයක පැටලිලා. මේ රටේ ආදරණීය මිනිස්සුන්ගේ මුහුණවල තියෙන ඒ හිනාව බලාපොරොත්තු හැම දෙයක්ම නැති වෙලා කොහොම වුණත් විදේශීය ජාතිකයෙකු වුණත් මම ඔබට කියන්නේ මේ රට මේ විදිහට අරාජික වෙන්න ඕන රටක් නෙවෙයි. මේ රට ඔබේ. මේ ශ්‍රී ලංකික ජාතිය මුළු ලෝකයටම විශිෂ්ට දේවල් දායාද කරපු රටක්. මේ රට මුළු ලෝකයටම අසම සම පුද්ගලයින් දායාද කරපු රටක්. අද මේ රට පවතින්නේ කොතනද? එතනින් ගොඩගන්න ඕනෙත් මේ රටේ ජනතාව ඔබමයි. ඒ නිසාම ඔබේ මේ ලස්සන රටට ආදරය කරපු මගේ ඉල්ලීම අද ගැන නොහිතා අනාගතය ගැන හිතලා රට වෙනුවෙන් වැඩ කරමු. ලෝකයෙන්ම උතුම්ම රට මේ රටට අසීමිතව ආදරය කරමු. ඉතින් ඔබට පේන පැති ශ්‍රී ලංකාව ගැන අනාවරණය කරපු අනාවැකිය අනිවාර්යෙන්ම අපිට යථාර්ථයක් කරගන්න පුළුවන් කියලා. ඉතින් වෙනත වගේම අදත් ඔබට මේ වීඩියෝ එකෙන් හොඳ දැනුමක් ලැබෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. වීඩියෝ එක ගැන ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත් මලුත් වීඩියෝ එකක ගෙනාවනකම් අදටමම සමුගන්නවා. ඔබට සුබ දවසක්, ආශ බොහෝ වේවා.